නිවැරදිවම රචනා ප්‍රශ්නයක් ලියන ආකාරය ගැන තමයි මේ වීඩියෝවේදී කතා කරන්නේ. ඉතින් තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න, like කරන්න, comment කරන්න, share කරන්න. ඔයාලත් එක්ක මම මෙතෙන්දි කතා කරන්න තෝරගත්ත රචනා ප්‍රශ්න තමයි ළමයි ප්‍රාග් ඓතිහාසික යුගයේ කියන්නේ 10 ශ්‍රේණියේ දෙවෙනි පාඩමෙන් තමයි මේ ප්‍රශ්නය තෝරගත්තේ. දෙවෙනි පාඩම කියන්නේ ශ්‍රී ලංකාවේ ජනාවාස වීම කියන පාඩම. ඉතින් මේකේ නම් අපි කෙලින් ප්‍රශ්නට යමු. ප්‍රාග් ඓතිහාසික මානවයා ස්වභාවික පරිසරයට අනුව සිය ජීවන රටාව හැඩගස්සාගත් ආකාරය තමයි ඔයාලට මෙතනදී පැහැදිලි කරන්න කියන්නේ. ඉතින් දැන් මම මේ ප්‍රශ්නයෙන් රචනා ප්‍රශ්නයක් කොහොමද නිවැරදිවම ලියන්නේ කියන එක පිළිබඳව තමයි ඔයාලට කියලා දෙන්නේ. ඉතින් ගොඩක්ම ළමයි දැන් මේක කියන්නේ ප්‍රාග් ඓතිහාසික මානවයාගේ ජීවන රටාව පිළිබඳව තමයි පැහැදිලි කරන්න කියන්නේ. ඉතින් ජීවන රටාව ගතට පස්සේ ජීවන රටාව යටතේ අපිට මෙයාලගේ ආහාර රටාව පිළිබඳව පැහැදිලි කරන්න පුළුවන් ඒක කරුණක්. එවැගේම තවත් කරුණක් තමයි මේ ප්‍රාග් ඓතිහාසික මානවයා මොන වගේ ප්‍රදේශවලද ජීවත් වෙලා තියෙන්නේ, කියන්නේ මේ ප්‍රාග් ඓතිහාසික මානවයාගේ වාසස්ථාන කියන කරුණ පිළිබඳව අපිට තවත් විස්තරයක් කරන්න පුළුවන්. එවැගේම තමයි මොවුන්ගේ දැන් ජීවන රටාව යටතට ගත්තට පස්සේ දැන් මෙයාලගේ ඔය දැන් සොහොන් නිර්මාණය කළ තියෙනවනේ, ඒ කියන්නේ ගත්තොත් ඔවුන්ගේ දැන් යම් කිසි මානවයෙක් මිය ගියාට පස්සේ ඒ පුද්ගලයා වැළලා දැමීම නැත්නම් තැන්පත් කිරීම සඳහා මොන වගේ ස්ථානද භාවිතා කරන එක පිළිබඳ, ඒ කියන්නේ ජීවන රටාව ගත්තොත් අභිචාර විදි පිළිබඳවත් මෙතනදී විස්තර කරන්න පුළුවන්. ඉතින් නැත්තං තව ගන්න පුළුවන් මූන් ජීවත් වෙන්න භාවිතා කරපු තාක්ෂණික ක්‍රම. එතකොට තාක්ෂණික ක්‍රම ගත්තොත් මූන් උදැල්ල වගේ නෑ ගල්පත් සෝරි උදැල්ල භාවිතා කරේ මේ ලොහ භාවිතා කරේ පුරා ඓතිහාසික යුගයනේ. ඉතින් මෙයාලා නම් ගල්පතුරු තමයි භාවිතා කරේ. ඉතින් මේ කරුණු පිළිබඳව තමයි ඔයාලට මේ ජීවන රටාව කොටස යටතේ විස්තර කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් දැන් අපිම කරුණ අරන් බලමු. ඊට කලින් මම ඔයාලට කියනවා දැන් රචනා ප්‍රශ්නෙකට අපි යොමු වෙද්දි ඔයාලට දැන් මෙතන දිලා තියෙන ජීවන රටාව ගැන විස්තර කරන්න. ඉතින් අපි මේ ප්‍රශ්නේ ගැන කෙටිම විස්තරයක් අපි කරොත් එන්කටි විස්තරයක් මුලින්ම හඳුන්වා දීලා ඊට පස්සේ අපි ඒ අදාළ කරුණ අරන් ඒ ආකාරයට විස්තර කරලා ඊට පස්සේ අවසානයේදී මේ ප්‍රශ්නේ මේ මොකක්ද මේ ප්‍රශ්නෙන් කියවෙන්නේ කියන එක පිළිබඳ අවසානයේ සාරාංශයක්, ඒ කියන්නේ දැන් මේ ප්‍රශ්නේ කියන්නේ මේ ප්‍රශ්නේ මොකක්ද කියන එක පිළිබඳව තව චූටි පැහැදිලි කිරීමක් කරලා මේ රචනා ප්‍රශ්නයක් ඔයාලා ඉවර කරනවා නම් ඒක ගොඩක්ම හොඳයි. එතකොට ඔයාලට දැන් එක ප්‍රශ්නයක් ගත්තොත් දැන් ඔයාලට සාමාන්‍ය රෝම ඉලක්කම් 3 එවැගේම 4 තමයි කරුණු දෙකක් ඇසුරෙන් එවැගේම කරුණු 3ක් දක්වලා පැහැදිලි කරන්න කියන්නේ. ඉතින් ගොඩක්ම රෝම ඉලක්කම් 3 ළමයි කරුණු දෙකක් ඇසුරෙන් තමයි ඔයාලා දීලා තියෙන එක විස්තර කරන්න ඕනේ. ඉතින් ඒ වගේ එකටත් අර මං කියෝ වගේ මුලින් හැඳින්වීම අවසානයේදී සාරාංශිකව දැම්මොත් ඒත් ගොඩක් හොඳයි. ඉතින් ගොඩක්ම දැන් 4 රෝම ඉලක්කම් 4 කොටසට තමයි ළමයි ලකුණු 6ක් ලැබෙනවා. ඉතින් අර ලකුණු අපිට 6න් 6ම ලබා ගන්නත් අර මුලින් ඒ ප්‍රශ්න පිළිබඳව හඳස්සේ ඔයාලා මේ ප්‍රශ්නේදී මොකක්ද විස්තර කරේ කියන එක සරලවම අපිට සාරාංශයක් ගත කරන්න පුළුවන් නම් ගොඩක්ම හොඳයි. එතකොට ඒ රචනා ප්‍රශ්නවල නිර්මාණාත්මකව ලියලා තියෙනවා කියලා අර බලන කෙනා දැනගන්නවා. ඉතින් ඔයාලට
එහෙම ලියලා තියෙනවා නම් ගොඩක් අය මේ සම්පූර්ණ ලකුණු දීම සඳහා පෙළඹෙනවා. ඉතින් දැන් ඔයාලට මම මේ ප්‍රශ්නේ යටතේ කොහොමද මුලින්ම මේ ප්‍රශ්නේ පටන් ගන්න ආකාරය කියන්නම්. ඉතින් මේක දැන් ළමයි මේක දැන් කතා කරන ජීවන රටාව පිළිබඳව. ඉතින් ප්‍රාග්ඓතිහාසික මානවයා සිය ජීවන රටාව ළමයි ස්වභාවික පරිසරයට අනුවර්තනය වෙමින් තමයි ගොඩක්ම සකස් වුනේ. ඉතින් ඒ පිළිබඳව කරුණු දෙකක් ඇසුරින් සලකා බලමු කියලා මේ අපි ඒ ප්‍රශ්නෙට එන්ටර් වෙනවා, නැත්නම් ඒ ප්‍රශ්නෙට යොමු වෙනවා. ඉතින් ඒ ආකාරයට අපිට මේ ප්‍රශ්නයක ආරම්භය ගන්න පුළුවන්. ඉතින් දැන් මෙතන කරුණු දෙකයි නැත්නම් කරුණු තුනක් ඇසුරින් පැහැදිලි කරලා දෙන්නොත් මෙහෙම ලියන්න පුළුවන්. ප්‍රාග්ඓතිහාසික මානවයා සිය ජීවන රටාව ස්වභාවික පරිසරයට අනුවර්තනය වෙමින් සකස් කරගෙන ඇති ආකාරය පිළිබඳව කරුණු තුනක් ඇසුරින් සලකා බලමු කියලා තමයි ඔයාලා ඕනෑම රචනා ප්‍රශ්නය කර කරුණු දෙකක් නැත්තම් කරුණු තුනක් ඇසුරෙන් පැහැදිලි කරනවා කියද්දී චූටි හැඳින්වීමක් කරන්න ඕනේ. ඉතින් මේ හැඳින්වීම ළමයි ලේසි. ඔයාලට දැන් ප්‍රශ්න දීලා තිනවනේ, ඒ ප්‍රශ්නෙන්ම තමයි මේ හැඳින්වීම නිර්මාණය ගන්න ඕනේ. ඉතින් එහෙම කරගන්නවා නම් මේ දැන් කියන්නේ එතකොට අර ඔයාලා දැන් පේපර් එක බලන කෙනා දන්නවා ඔයාලා ගොඩක් අවබෝධයෙන් තමයි මේ ප්‍රශ්න ලියලා තියෙන්නේ කියලා. ඉතින් ඒ නිසාත් එයාලා මුළු ලකුණු සංඛ්‍යාව ලබා දෙනවා. ඉතින් එහෙම තමයි ඔයාලා ප්‍රශ්න ලියන්න ඕනේ. ඒ වගේම දැන් මෙතනදී මම එක කරුණක් මුලින්ම ගැන කතා කරන්නම්. එහෙනම් මේ ප්‍රාග්ඓතිහාසික මානවයාගේ වාසස්ථාන පිළිබඳව තමයි මෙතනදී කතා කරන්නේ. එහෙනම් ළමයි මේ ප්‍රාග්ඓතිහාසික මානවයා ගොඩක්ම වෙනස් පරිසර තත්ත්ව තෝරගෙන ඒ වෙනස් පරිසර තත්ත්වවල තමයි ගොඩක්ම ජීවත් වෙලා තියෙන්නේ. ඉතින් මොන් ගොඩක්ම එලි මහන් වාසස්ථාන නැත්තම් ස්වභාවික සම්පත් බහුලව පවතින ප්‍රදේශ තෝරාගෙන ඒ ප්‍රදේශවල ජීවත් වීම සඳහා තමයි වැඩි වශයෙන්ම කැමැත්තක් දක්වලා තියෙන්නේ. ඉතින් පහතරට වැසි වනාන්තර, ඒ වගේම වියලි කලාපීය වනාන්තර, ඒ විතරක් නෙමෙයි ළමයි මුහුදුබඩ කලපෝ, ඒ වගේම විල්ලු ආශ්‍රිත ප්‍රදේශවලද මොන් වාසය කරලා තියෙනවා. ඉතින් දැන් අපි මේ ප්‍රාග්ඓතිහාසික මානවයා ළමයි වියලි කාලගුණයක් පවතින කාලවලදී එලි මහන් වාසස්ථානවල තමයි ජීවත් වෙලා තියෙන්නේ. ඉතින් ඒ එලි මහන් වාසස්ථාන පස්සේ දැන් ආර ප්‍රාග්ඓතිහාසික මානවයා ළමයි වෙරළ ආශ්‍රිත එලි මහන් වාසස්ථානවල ජීවත් වෙලා තියෙනවා. ඉතින් ඒ වගේම තමයි සමහර අය තෙත් කලාපීය එලි මහන් වාසස්ථානවල ජීවත් වෙලා තිනවා. ඒ වගේම තමයි සමහර අය කඳුකර එලි මහන් දඩයම් වාසස්ථානවල තමයි ජීවත් වෙලා තියෙන්නේ. ඉතින් මේ වෙරළාශ්‍රිත මහන් වාසස්ථානට උදාහරණ වශයෙන් මේ අර දැන් කරුණාටදී අපිට උදාහරණ දක්වන්න ලියා දක්වන්න පුළුවන්. උදාහරණ ලියා දක්වන එක ගොඩක්ම වැදගත්. ඉතින් උදාහරණ ගත්තොත් මිනිහා ගල් කන්ද, එවගේම බූන්දල සහ පතිරාශ වෙල, එවගේම තෙත් කලාපීය වාසස්ථානයක් තමයි මේ බෙල්ලන් බැඳි පැලස්ස කියලා කියන්නේ. කඳුකර එලි මහන් දඩයම් වාසස්ථානයක් ලෙස බණ්ඩාර වෙල, එවගේම හොටන් තැන්න හඳුන්වන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි මොන් පහතරට තෙත් කලාපීය ලෙන්වල ජීවත් වෙලා තියෙනවා. ඒ කියන්නේ ගල් ගුහා ආශ්‍රිතව. ඒ කියන්නේ දැන් වර්ෂා සහිත කාලවලදී ගල් ගුහාවලත්, ඒ වගේම වියලි කාලවලදී මේ ප්‍රාග්ඓතිහාසික මානවයා ළමයි එලි මහන් වාසස්ථානවල තමයි ජීවත් වෙලා තියෙන්නේ. ඉතින් මොන් ජීවත් වන පහතරට තෙත් කලාපීය ලෙන් ලෙස පාහියන් ගැනගෙන
එවගේම බටදොඹ ලෙන සහ කිතුල්ගල බෙල්ලෙන්ස්න හඳුන්වන්න පුළුවන්. එවගේම සීගිරියේ පොතාන සහ අලිගල කියන ළමයි පහත රට වියලි කලාපීය ලෙන්. ඉතින් මේ ආකාරයට තමයි ඉතින් අපිට වාසස්ථාන කියන මේ අපි තෝරාගත්ත කරුණ විස්තර කරන්න ඕනේ. ඉතින් මේ වගේ තාමත් කෙටියෙන් තමයි ඔයාලා මේ කරුණ විස්තර කරන්න ඕනේ. නැතුව එක කරුණක් අරන් එක කරුණකට පිටු භාගයක් එවැගේම පිටුවක් ආකාරයෙන් විස්තර කරන්නේ නැහැ. අවම වශයෙන් ගත්තොත් පිටු කාලක් වගේ නැත්නම් කාලෙකට ටිකක් වැඩියෙන් තමයි විස්තර කරන්නේ එක කරුණක්. ඉතින් එච්චරමත් විස්තර කරන්නේ නැති තරම්. එවගේද ලකුණු පහයි අපිට ලැබෙන්නේ නැත්නම් ලකුණු හයයි. ඉතින් ඒ ලකුණු ප්‍රමාණයකට අර පිටු භාග නැත්නම් පිටුවක් තරම් විස්තර කරන්නේ නැහැ. දැන් කරුණු තුනක් තිබ්බොත් ඒ කරුණු තුන ගත්තොත් උපරිම පිටුවක් වෙන්න පුළුවන්. නැත්නම් පිටු තුන් කාලක් වගේ විස්තර කිරීම එන්න පුළුවන්. ඉතින් එහෙම ආවට පස්සේ අපිට මුල් ලකුණු සංඛ්‍යාව ලියන්න පුළුවන්. ඉතින් ඒ වගේම මම ඉවෙන්ට කිව කන්න තමයි මේ ප්‍රාකෛතිහාසික මානවයාගේ ආහාර. ඉතින් ආහාර ගැන කතා කරනවා නම් ළමයි මේ දැන් බලමු ආහාර කියන කරුණ කොහොමද විස්තර කරන්නේ කියලා. එනම් ප්‍රාකෛතිහාසික මේ මානවයා ළමයි ආහාර සඳහා අවශ්‍ය කරන ස්වභාවික සම්පත් බහුල ප්‍රදේශවල වාසය කරන තමයි ගොඩක්ම උනන්දුවක් දක්වන ත වැඩි කැමැත්තක් දක්වේ මේ ස්වභාවික සම්පත් බහුල ප්‍රදේශවල ජීවත් වෙන්න. එතකොට මොන්ට ඉතාමත් පහසුවෙන් ආහාර පාන සොයා ගන්න පුළුවන්. ඉතින් පහත රට මේ තෙත් කලාපීය මානවයන් ළමයි ඒ ප්‍රදේශවල ජීවත් වන ජීවතන ගස් බෙල්ලන් ආහාරයට ගෙන තියෙනවා. එවැගේම වියලි කලාපීය මේ ප්‍රදේශයේ මානවයාන ළමයි ගොඩක්ම තලඟයා එවැගේම මුවා වැනි සතුන් තමයි ආහාරයට අරන් තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි ළමයි මොන් ගතර පස්සේ ශාකමය ආහාරද අරන් තියෙනවා. ඉතින් ගොඩක්ම මොන් පිෂ්ඨය ලබා ගන්න මේ වල්දෙල් සහ කැලෑ කෙසෙල් තමයි ආහාරයට අරන් තියෙන්නේ. ඊට අමතරව සතුන් ලෙස ගවරා එවැගේම කුළුමී හරකා කළු වලස එවැගේම හාවා වල් ඌරා එවැගේම ගෝනා හම්බාවා මුගටියා උරුලෑව යන සතුනොත් එවගේම මිරිදිය මාළු වර්ග තමයි ගොඩක්ම මොන් දඩයම් කරලා මේ සොයාගත් ආහාර වෙන්නේ. ඉතින් මොන් ගතට පස්සේ ඇවිද යමින් ආහාර එකතු කිරීමත් එවගේම දඩයමින් ආහාර එකතු කිරීමට තමයි ගොඩක්ම පුරුදු වෙලා සිටියේ. ඉතින් මේ වගේ ඉතාමත් කෙටි විස්තරයක් තමයි මේ ආහාර රටාව පිළිබඳව ඔයාලා විස්තර කරලා දෙන්න ඕනේ. අපි තවත් කරුණක් ගමු. එනම් ඉඳීගන්නේ තුන්වෙනි කරුණ. එනම් තුන්වෙනි කරුණ විදිහට මම තෝරගන්නවා තාක්ෂණය පිළිබඳව. දැන් ජීවන රටාව ගත්තොත් මේ ජීවන රටාව සඳහා තාක්ෂණයත් අයිති වෙනවා. ඉතින් ගොඩක්ම මොන් තාක්ෂණයේදී මේ ගල් පතොරෝ තමයි භාවිතා කරේ. ගැනත්තං ගල් මෙවලම් තමයි ගොඩක්ම භාවිතා කරේ. තින් මේ ගල් මෙවලන් ළමයි ජාමිතික ශුද්‍ර ශිලා ලෙසත් මේ මෙවලම් පුරාවිද්‍යාශයෙන් වෙසින් හඳුන්වනවා. ඉතින් මේ ගල් මෙවලන් ළමයි නිෂ්පාදනය කළා තියෙන ජාමිතික හැඩයෙන් නිසා තමයි මේවා ශුද්‍ර ශිලා මෙවලම් ලෙස හඳුන්වන්නේ. ඉතින් ගොඩක්ම මේ ගල් මෙවලමක් ළමයි සෙන්ටිමීටර් 4.5කට වඩා විශාල වෙන්නේ නැහැ. ඒ වගේම තමයි තිරිවානා ගල් ඒ වගේම කහඳ ගල් ඉතාමත් සුළු වශයෙන් භාවිතා කළා තමයි මේ ගල් මෙවලම් නිපදවලා තියෙන්නේ.
ඉතින් මේ ගල් මෙවලම් ගොඩක්ම සතුන් දඩයම් කරන්න, ඒ වගේම සත්තු කපන්න, ඒ වගේම සීරීම්, තැලීම්, ඒ වගේම හැරීම් වැනි මේ ගොඩක් කටයුතු සිදු කර ගැනීම සඳහා තමයි මේ ගල් මෙවලම් නිර්මාණය කරලා තියෙන්නේ. ඊට අමතරව මොවුන් කළු ගල් භාවිතා කරලා මිටි, ඒ වගේම ඇඹරුම් ගල් පවා නිෂ්පාදනය කරගෙන තියෙනවා. ඉතින් මේවා නිර්මාණය කර ගැනීම මොවුන්ගේ එදිනෙදා කටයුතු ඉතාමත් පහසුවෙන් කර ගැනීමට හැකියාව තමයි අපිට මේ කරුණු ගැන බලද්දී පැහැදිලි වෙන්නේ. ඉතින් මම මුලින්ම කතා කරා මෙයාලේ වාසස්ථාන පිළිබඳව. දෙවැනි කරුණ විදිහට කතා කරේ ආහාර පාන. එවගේම තුන්වැනි කරුණ විදිහට ගත්තේ මෙයාලේ තාක්ෂණය පිළිබඳව. එවගේම අපිට තව කරුණක් ගත්තොත් දැන් ජීවන රටාව ගත්තට පස්සේ ඉතින් මෙයාලා දැන් යම් කෙසේ පුද්ගලයෙකු මිය ගියාට පස්සේ මොවුන් දැන් එම පුද්ගලයා සඳහා දැන් බලදැමීම සඳහා මොන වගේ ක්‍රමද අනුගමනය කරන්නේ කියලා ඒ කරුණ පිළිබඳව විස්තර කරන්න පුළුවන්. ඉතින් ඒ කරුණ ගත්තොත් ඒ කරුණ ගැන අපිට ගොඩක්ම මේ ජීව රටාව හා සම්බන්ධව ගොඩක් ගැළපෙන්නේ නැහැ. නමුත් ඒ කරුණ විස්තර කරන්නත් පුළුවන් මේ යටතේ. ඉතින් ගොඩක්ම ජීව රටාව ගතට පස්සේ මේ ජීව රටාවත් එක්ක පැහැදිලි කරනවා නම් ළමයි ආහාර පාන, ඒ වගේම වාසස්ථාන කියන කරුණු දෙක පැහැදිලි කරන්න. ඉතින් මේ ප්‍රශ්නයට තේරෙන ගොඩක්ම කරුණු තුනක් අසුරෙන් පැහැදිලි කරන්න කියන්නේ නැහැ. එනම් කරුණු දෙකක් භාවිතා කළා තමයි මේ ප්‍රාග්ඓතිහාසික මානවයාගේ ජීවන රටාව පිළිබඳව පැහැදිලි කරන්න කියලා ඔයාලට ප්‍රශ්නයක් එනවා නම් එන්නේ. ඉතින් අර මෙයාලගේ තාක්ෂණය, ඒ වගේම අභිචාර විදි පිළිබඳව මේ ජීවන රටාව හරහා පැහැදිලි කිරීම සිදු කෙරයක වැරදි වෙන්නේ නැහැ. ඉතින් ඒ කරුණු දෙක භාවිතා කළත් මේ ජීවන රටාව යටතේ පැහැදිලි කරන්න පුළුවන්. අර මංකේ ගොඩක්ම ආහාරයි වාසස්ථානයි තමයි මේ කියන කරුණු දෙක ගොඩක්ම පැහැදිලි කරනවා නම් වඩාත් හොඳයි කියන එක තමයි මම මෙතෙන්දි කිව්වේ. නැතුව අර කරුණු දෙක වැරදි කියලා නෙමෙයි කිව්වේ. ඉතින් දැන් අපි දැන් ප්‍රශ්නෙකට විවසනාකාරයේ කතා කරා. ඒ වගේම ඒ ප්‍රශ්නය සඳහා කරුණු තෝරා නිවකරුණු තෝරාගෙන ඊට පස්සේ ඒ කරුණු නිවැරදිව විස්තර කරන්න විස්තර කරා. ඊට පස්සේ දැන් අප බලමේ දැන් මම මුලින්ම කිව්වා දැන් මේ ප්‍රශ්නයක් ලිවුවට පස්සේ අවසානයේදී මේ ප්‍රශ්නයේ සාරාංශයක් ගත කරන්න කියලා. කියන්නේ මම එතෙන්ද කියන්නේ මේ ප්‍රශ්නය නියමාකාරයෙන් අවසන් කරන්න කියලා, නැත්නම් නිර්මාණාත්මකව අවසන් කරන්න ඕනේ. ඉතින් මේක අවසන් කරන්නේ මේ ආකාරයටයි. එනම් මේ අනුව අපට පෙනී යන්නේ ප්‍රාග්ඓතිහාසික මානවයා මේ ස්වභාවික පරිසරයට ඉතාමත් සමීපව, නැත්නම් පරිසරයට ඉතාමත් කියන්නේ දැඩිව අනුවර්තනය වෙමින් මේ ජීවත් වූ බවක් තමයි අපිට මේන් පැහැදිලි වෙන්නේ කියලා ඔයාලා මේ ප්‍රශ්නේ අවසන් කරන්න ඕනේ. ඉතින් මේ ප්‍රශ්නේ විතරක් නෙවෙයි ඕනෑම රචනා ප්‍රශ්නයක් ලියද්දී මුලින් ඒ ප්‍රශ්න පිළිබඳව හැඳින්වීමක් කරලා ඊට පස්සේ කරුණ, ඒ කියන්නේ ප්‍රශ්නට ගැළපෙනම කරුණ දෙකක් අපි තෝරා ගන්න ඕනේ. ඊට පස්සේ කරුණ දෙකට ගැළපෙන ආකාරයට අදාළ පොයින්ට් පමණක් දාලේ කරුණ විස්තර කරලා ඊට පස්සේ අවසානයේදී ප්‍රශ්නය අවසන් කරන්න ඕනි කියලා තමයි මම මෙතන කියන්නේ. ඉතින් ඒ ආකාරයට තමයි මේ නිවැරදිව රචනා ප්‍රශ්නයක් ලියන්නේ.